අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් Agri-Biz YouTube channel ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වන විට අපේ තේවගාකරුවන් වසරේ සිටින්නේ ජූනි මාසේ. ඉතින් ජූනි මාසයේ තුලදී ඔබ ඔබගේ වගාවේ ප්‍රධාන වශයෙන් නම දාන යෙම කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මෙම කාරණා කිහිපය පිළිබඳව විශේෂයෙන් ජූනි මාසයේ තුලදී සම්පූර්ණ කළ යුතු කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. ඉතින් තාමත් ඔබ අපගේ YouTube channel Agri-Biz YouTube channel subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා පිළිලීමක් කරන. ඊට අමතරව ඔබ ඔබේ වගාවන් පිළිබඳ ඔබේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තාක්ෂණික කරුණු පිළිබඳ ඔබට තියෙන ප්‍රශ්න ගැටලු අපේ videos වලට comment එකක් විදියට දාන්න පුළුවන්. ඔබ අපේ video share කරන්න like කරන්න කියලා ඉල්ලන ගමන් අද යන අපි විශේෂයෙන්ම කතා කරන්නේ ජූනි මාසයේදී ඔබ තේ වගාවේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව. ඉතින් විශේෂයෙන් ඔබ දන්නවා පහුගිය මාසයේ මැයි මාසයේ කියලා කියන්නේ අපි බලාපොරොත්තු වුණාට වඩා අධික වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වුණ මාසයක්. ඉතින් ඔබ සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි තේවගා කරන කලාපයට විශේෂයෙන්ම පහතරට කලාපයට අප්‍රේල් මැයි කියන්නේ ප්‍රධාන වශයෙන් වර්ෂාපතනය ලැබෙන මාස දෙකක්. ඊට අමතරව ජූනි කියලා කියන්නේ ටිකක් මැදිස්ත වශයෙන් වර්ෂාපතනය ලැබෙන මාසයක් තමයි ජූනි කියලා කියන්නේ. නමුත් මැයි මාසයේදී අපි බලාපොරොත්තු වට වඩා ඉතා විශාල වර්ෂාපතන තත්ත්වයක් තේ කලාපයේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වුණා. ඊට අමතරව ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගංවතුර තත්ත්වයක් පවා වාර්තා වුණා. ඉතින් මේ කාරණය නිසා ගොඩක් වෙලාවට අපිට අත්දකින්න සිද්ධ වුණා අධික වර්ෂාපතනයේ බලපෑම නිසා ගොඩක් වෙලාවට තේ ඉඩම් වල අස්වැන්න පහත ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව තනිකොළ හැදිලා අස්වැන්න අඩු තත්ත්වයක් තමයි පහුගිය සතිය කීපේ පුරා අපිට දක්නට ලැබුණේ. ඉතින් ජූනි මාසයේ ආරම්භ වෙනවත් එක්කම සාමාන්‍ය මධ්‍යස්ථ දේශගුණික තත්ත්වයක් මේ වන විට තේ කලාපයේ ආරම්භ වෙමින් පවතිනවා. එක ටිකක් සුබදායි ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන් වැස්ස සහ වියලි කාලගුණික තත්ත්වයන්ගේ මිශ්‍රණ තත්ත්වයක්, එහෙම නැත්නම් මධ්‍යස්ථ ස්වභාවයක් අපිට දක්නට ලැබෙනවා. ඉතින් පහුගිය කාලයේ පුරාම තිබිච්ච අධික වර්ෂාපතන තත්ත්වයෙන් පසුව ක්‍රමානුකූලව ඔබගේ වගාවන් වල තියෙන පස, එහෙම නැත්නම් සැචුරේටඩ් වෙලා වතුරින් වැසිලා ගිහිලා තිබිච්ච පස ක්‍රමානුකූලව තියෙන ජලය තත්ත්වයන් අඩු වෙමින් ගිහිල්ලා පස තුල තියෙන වාතනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සිද්ධ වෙවි. ඒකේ ඊළඟ පියවර වෙන්නේ ගොඩක් වෙලාවලට එම අධික වර්ෂාපතන තත්ත්වයේ සහ දේශගුණික තත්ත්වයේ බලපෑම නිසා මැරිලා තිබිච්ච කිරිමුල් නැවත වර්ධනය වීම ආරම්භ වීම මේ වන විට සිද්ධ වෙමින් පවතින. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදියට පුංචි දළු අලුත් දළු දැමීම තේවගාව ආරම්භ කරනවා වර්ෂාපතනයේ සාමාන්‍ය සතියකට විතර වගේ පස්සේ. ඉතින් මේ වන විට ඔබ සිටින්නේ ඒ අලුතින් දළු දාගෙන එන සතිය එකමාරක කාලය තුල. ඉතින් මේ අවස්ථාවේදී ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණා තුනක් ඇත්ත වශයෙන්ම අද ජූනි මාසයේ ඔබට තියෙනවා. ඉතින් පළවෙනි කාරණය තමයි පොහොර යොදා ගැනීම, දෙවෙනි කාරණය තමයි වල් පාලනය කර ගැනීම සහ තුන්වෙනි කාරණය තමයි ප්‍රූනින් කිරීම. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔබ පොහොර යෙදීම කියන කාරණය පිළිබඳ ජූනි මාසයේදී ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණයක්. විශේෂයෙන්ම අවුරුද්දට කලින් මාර්තු මාසයේ දෙවැනි සතිය වගේ ඔබ පොහොර යෙදීමක් සිද්ධ කරා නම් නැවත දෙවැනි මේ වසරේ යොදන දෙවැනි පොහොර මුරේ ඔබට වැටෙන්නේ ජූනි මාසයේ මැද වාගේ වගේ වෙනකොට. ඉතින් විශේෂයෙන්ම මේ වන විට කිරිමුල් අදිමින් අලුතෙන් දළු එමින් පවතිනවා නම් විශේෂයෙන්ම වර්ෂාවෙන් කිරිමුල් ලැබිලා වර්ෂාවට පස්සේ වේලිලා කිරිමුල් ආවට පස්සේ අලුතෙන් දළු රවමක් ආවට පස්සේ එන දෙවැනි දළු රවමකගේ අවස්ථාවේදී ඔබට පොහොර යොදා ගැනීම ට අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මේ මාසේ 10-12 වගේ කාලය කියලා කියන්නේ සාමාන්‍ය වර්ෂාපතන තත්ත්වයක් තිබුණොත්, අධික වර්ෂාපතන තත්ත්වයක් ඔබේ ප්‍රදේශයෙන් නොතිබුණොත්, සාමාන්‍ය තත්ත්වයක් යටතේ තිබ්බොත් විශේෂයෙන් ඔබ අවධානය යොමු කරන්න ඔබේ තේවගාවට පොහොර යොදා ගන්න. විශේෂයෙන්ම ඉතා විශාල පොහොර ප්‍රමාණයක්, පෝෂක ප්‍රමාණයක් මේ වන විට ඔබේ ඉඩමින් අයින් වෙලා තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන හොඳම කාලය තමයි, සුදුසුම කාලය තමයි, එහෙම නැත්නම් පොහොර යොදා ගන්න දෙවැනි පොහොර මුරය යෙදීමට තියෙන සුදුසුම කාලය තමයි ජූනි මාසය කියලා කියන්නේ. ඉතින් මේක නොවරදවා දමාගත යුතු පොහොර මුරයක් වෙනවා. විශේෂයෙන්ම ඊට පස්සේ කාලයේ, විශේෂයෙන්ම ජූලි මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය තවදුරටත් අඩුවීම සිද්ධ වෙනවා. අගෝස්තු මාසයේ වෙනකොට වියලි කාලගුණික තත්ත්වයක් තේ කලාපය තුළ දක්නට ලැබෙනවා. ඉතින් මේ නිසා
ජූනි මාසය කියලා කියන්නේ අත්‍යවශ්‍යම අනිවාර්යයෙන්ම ඔබ පොහොර යෙදීම සඳහා අවධානය යොමු කළ යුතු ප්‍රධානම කාරණය. විශේෂයෙන්ම පොහොර යෙදීමේදීත් ඔබ අනුගමනය කළ යුතු එහෙම නැත්නම් තෝරාගත යුතු පොහොර වර්ග කීපයක් තියෙනවා. ඒකෙදී විශේෂයෙන්ම මේ මෝරපු දළු කඩන වගාවට අවධානය යොමු කරනවා නම් 709 හෝ 834 කියන පොහොර මිශ්‍රණව දෙකෙන් එකක් ඔබට ඔබගේ අස්වැන්න අනුව භාවිතා කිරීමේ හැකියාවක් තියෙන නිසා 709 හෝ 834 ඔබගේ අස්වැන්න ප්‍රමාණය මත ගණනය කිරීමක් සිද්ධ කරලා ඔබට පොහොර යොදා ගැනීම සිද්ධ කරන්න පුළුවන් ජූනි මාසයේ තුලදී. නිසා මේක අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු ප්‍රධානම කාරණයක් ජූනි මාසයේ තුලදී. දෙවැනි කාරණය තමයි ඔබ ගොඩක් වෙලාවට ඔබේ ඉඩමේ ප්‍රූන් කිරීමට එහෙම නැත්නම් කප්පාදු කිරීමට නියමිත ඉඩම් තියෙනවා නම් මේ ජූනි මාසවලදී කප්පාදු කිරීම සමහර ප්‍රදේශවල සිද්ධ කරන සමහර අප්‍රේල් මාසයේ කප්පාදු කරන කට්ටියත් ඉන්නවා. මේ ජූනි මාසයේ කප්පාදු කරන කෙනෙක් නම් ඔබ දැන් ඔබට කප්පාදුව සඳහා අවධානය යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකෙදිත් ඔබේ ඉඩම විශේෂයෙන්ම ගම් වතුරට යටවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා මේ මාසයේදී එහෙම නැත්නම් මේ මාස කීපය තුළ කප්පාදු කිරීම තවදුරටත් ඔබට ප්‍රමාද කිරීමට සිද්ධ වෙනවා. මොකද ගම් වතුරට යටවීම නිසා මේ තේ ඉඩම් වල මූල පද්ධතිය යම්කිසි හානියකට එහෙම නැත්නම් හානි වීමකට කුණු වීමකට ලක් වෙලා තිබුණා නම් ඔබ හදිස්සියෙම නැවත කප්පාදුවකට ගියොත් නැවතත් කිරිමුල් වලට එහෙම නැත්නම් මූල පද්ධතියට නැවත වතාවක් හානි වීමක් සිද්ධ වෙනවා. මොකද අතු කපනවා කියලා කියන්නේ ඊට සාපේක්ෂව මුලුත් මෙරියාමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබගේ විශේෂයෙන්ම ඔබේ ඉඩම් ගම් වතුර තත්ත්වයට යට වුණා නම් එහෙම නැත්නම් වතුර සහිත ඉඩම් එහෙම නැත්නම් අධික වතුර සහිත ඉඩම් වල තිබුණා නම් කප්පාදුව ජූනි මාසයේදී ඔබට සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔබට සිද්ධ වෙනවා ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙනකන් ඉඳලා ඔක්තෝබර් මාසයේදී වගේ කප්පාදුව සැලසුම් කර ගැනීමට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගම් වතුරට යට වෙච්ච ඉඩම් වල කප්පාදුව ප්‍රමාද කිරීම ඉතාමත්ම උචිත වෙනවා. සාමාන්‍ය පරිදි තිබිච්ච ඔබේ ඉඩම් නම් සාමාන්‍ය දේශගුණික තත්ත්වය එහෙම නැත්නම් සාමාන්‍ය ජල තත්ත්වයන් සමග තිබිච්ච ඉඩම් නම් ඔබ සාමාන්‍ය පරිදි ඔබගේ තේ ඉඩම අඩුම තරමේ සති 3ක් 4ක්වත් නිවාඩුවක් දළු නිවාඩුවක් ලබා දීමෙන් අනතුරු ඔබට පුළුවන් කප්පාදුව සැලසුම් කරගන්න. එහෙම නැත්නම් කප්පාදුවකට යන්න. ඉතින් ඊට අමතරව තියෙන විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණය තමයි වල් පාලනය කර ගැනීම කියන එක. විශේෂයෙන්ම දෙවැනි පොහොර මුරයට කලින් විශේෂයෙන්ම කප්පාදු වල් පාලනය කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කරන්න. පහුගිය කාලයේ පුරාවටම තිබිච්ච අධික වර්ෂාපතන තත්ත්වය නිසා මාස දෙකකට වැඩි කාලයක් මේ වන විට තේ ඉඩම් බොහොමයක අධික වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. එනිසා මේ වල් මතට පොහොර යෙදීමක් සිද්ධ කළොත් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොහොර ටික වල් වලින් උරා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ප්‍රධාන කාරණා තුන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. වල් මර්ධනය කර ගැනීම, පොහොර යෙදීම සහ කප්පාදුව කියන ප්‍රධාන කාරණා තුන පිළිබඳ විශේෂ අවධානයක් ජූනි මාසයේ තුලදී යොදා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට ඔබ සෙවන කළමනාකරණය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබගේ ඉඩම් වල සෙවන අධිකව තියෙනවා නම් සෙවන යම්කිසි ප්‍රමාණයක් අඩු කරගත්තට කමක් නැහැ. සියල්ල 100%ක් අපා ඉවත් කරන්නේ නැතුව සෙවන අඩු කරාට කමක් නැහැ. හැබැයි නිර්දේශ කරන්නේ 100%ක් හෙවන කපන්න කියලා. මොකද ජූලි අගෝස්තු වෙනකොට වියලි කාලගුණික තත්ත්වයක් ඒමට නියමිතයි. නිසා සෙවන අඩු කරන්න අඩුමතරමේ සෙවන ගස්වල අපි කියන ග්‍රිසීඩියා ගස්වල අතු 5ක් 6ක් තියෙනවා. අඩුමතරමේ අතු 3ක් 4ක්වත් ඉතුරු කරලා යම්කිසි 10%ක් විතර වගේ සෙවන ප්‍රමාණයක් අඩු කරාට කමක් නැහැ. නමුත් 100%ක් සෙවන කැපීම සිද්ධ කරන්න එපා. ඉතින් මෙන්න මේ කියන කාරණා පිළිබඳ කුඩා තේවතු හිමියන් විදියට ජූනි මාසයේ තුලදී විශේෂ අවධානයක් යොමු කරන්න කියන පණිවිඩය Agri-Biz YouTube channel ඒ විදිහට ඉල්ලා සිනා. තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තිල්ලන ගමන් අද දවසේ වීඩියෝ එකකින් අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.